ආයි ගුවන් දුවේ පුතේ ඔන්න ටික ලස්සන සින්දුවක් කියන බලන්න මොකද්ද මේ සින්දුව කියලා නේද මිහිඳු සමිඳු පොසොන්දක් අපේ රටට වැඩම කළා මිහින්දලා ගල උඩ ඉඳ තිස්ස කියා කතා කළා තිස්ස නිරිඳු කලබල වී මිහිඳු සමිඳු දෙස බැලුවා සතුන් මරන්නට හොඳ නෑ මිහිඳු සමිඳු බන දෙසුවා මොකද්ද මේ මිහිඳු සමිඳු පොසොන්දාක් අපේ රටට වැඩම කළා නේද මිහින්තලා ගල උඩ ඉඳ තිස්ස කියලා කතා කළා තිස්ස නිරිඳු කලබල වෙලා මිහිඳු සමිඳු දෙස බැලුවා සතුන් මරන්නට හොඳ නෑ මිහිඳු සමිඳු බන දෙසුවා ඔන්න බලන්නකෝ මොකද්ද මේ කතන්දරේ කියලා පොසොන් පෝයේ දවස නේද ලස්සනට හඳ පායලා අපිට අවුරුද්ද එක දවසක් ඔන්න පොසොන් පෝයේ දවස කියලා බෞද්ධ අපට උදා වෙනවා නේද ඒ පෝයේ දවස වැදගත් වෙන්නේ බෞද්ධ අපිට පුතේ අපි ඒ පෝයේ දවස ගොඩාක් මේ හරසරි සමරනවා නේද බොහොම භක්තියෙන් ගෞරවයෙන් තමයි සමරන්නේ ඉතින් මේ පෝයේ දවසට අපි ගොඩාක් දේවල් ඉෂ්ට සිද්ධ කරනවා මොනවද තෝරන් හදනවා නේද ඉතින් අර මිහිඳු සමිඳු වැඩිය කතන්දරේ හදනවා නේද ඉතින් මේ විදිහට දන් සැල් දෙනවා සීල් සමාදන් වෙනවා ගොඩාක් පින් කටයුතු සිද්ධ කරනවා ඉතින් පුතේ ඔන්න දැන් මේ මිහිඳු සමිඳු කතා පුවත තමයි අද ඔන්න ටීචර් කියලා දෙන්න ලෑස්ති හොඳද අහලා තියනවද අපේ ශ්‍රී ලංකා දීපයට ඉතිහාසයේ දවසක මිහිඳු සමිඳු මිහින්තලා පර්වතයට වැඩම කළා මිහින්තලා පර්වතයේ කොහෙද තියෙන්නේ දුවේ පුතේ මිහින්තලා පර්වතයේ තියෙන්නේ අපි දැන් වර්තමානයේ අපි කියනවනේ මිහින්තලය කියලා නේද අපි ওই පොසොන් උත්සව සමයේ මිහින්තලේ වන්දනාමාන කරන්න යනවා ඉතින් ගිහින් තියෙන යාළුවෝත් ඇති නේද කිරියම්මල සීයලෙම ඉන්නවනම් අහන්නකෝ මිහින්තලේ කොයිද තියෙන්නේ මොන වගේද කියලා අහන්නකෝ තොරතුරු මොනවද කියලා ගොඩාක් දේවල් ඒගොල්ලෝ කියලා දෙයි. ඔන්න ටීචර් කියලා දෙන්නේ යන්නේ මොකද්ද මේ පොසොන් පෝයේ දවසේ වැදගත්කම කියලා. ඉතින් අපි ශ්‍රී ලංකාවේ ඉස්සර කාලේ නේ රජ කෙනෙක් හිටියා දේවානම්පියතිස්ස කියලා රජ කෙනෙක්. ඉතින් ඉස්සර අපි අපේ රටේ නායකයාට අපි කියන්නේ රජතුමා කියලානේ. දැන් නම් ජනාධිපතිතුමා කියලානේ කියන්නේ නේද? ඉතින් ඔන්න දේවානම්පියතිස්ස රජතුමා අනුරාධපුර රාජධානියේ රාජ්‍ය කරන කාලයේ තමයි මිහිඳු මා හිමියන් අපේ ලංකාවට වැඩම කළේ. එදා පොසොන් පෝය දවස නේද පුතේ? උඩට හඳ පායලා තියෙන ලස්සනට එළිය වැටිලා ආලෝකය වැටිලා තියෙන දවසක්. ඉතින් පුතේ මේ ඉස්සර කාලේ නම් අපි පොයේ දවසට පන්සල් යන්න දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒ පොයේ දවසට රජතුමා තවත් ගොඩාක් පිරිසක් එක්ක 20000ක් විතර ගියා කියලා තමයි කියන්නේ. 20000ක් විතර සේනාවක් එක්ක මේ දේවානම්පියතිස්ස රජතුමා දඩයමේ ගිහින් හිටියා. කැලෑවි. කොහෙද යන්නේ දඩයමේ? කැලෑවි. ඉතින් මේ මිහින්තලා ප්‍රදේශයේ තමයි මේ කැලෑවි දඩයමට ගිහින් තියෙන්නේ. ඉතින් මේ කැලෑවි අඹගස් ගොඩාක් තිබුණලු. ඉතින් විශාල ගල් පර්වත තිබුණලු. ඉතින් මේ රජතුමායි පිරිසයි දඩයමේ යෙදිලා ඉන්න වෙලාවේ ඔන්න දකින්නවා මුව පැටියෙක්. යාගේ එයා දුවනවා. මේ පිරිසක් එනකොට සද්ද ඇහිලා සත්තු පුතේ සද්ද ඇහෙනකොට ඒගොල්ලෝගේ ආරක්ෂාවට පණ බේරගන්න ඒගොල්ලෝ දුවනවා පුතේ. ඉතින් මේ විදිහට මේ මුව පැටියත් අර සද්ද ඇහිලා මේ පිරිස එනකොට සද්ද ඇහින්න ඇතිනේ. ඉතින් මේ මුව වේගෙන් දුවනවා යාගේ පණ බේරගන්න. අනේ ඉතින් මෙහෙම දුවගෙන ගිහින් අර මේ චාල ගල් පර්වතයක් ළඟින් ඔන්න මේ මුව පැටිය දුවගෙන යනවා. යනකොට ඔන්න මේ රජතුමාගේ දෙයියනේ මුව පාසු පාස එළවගෙන යනවා.
ඉස්සර කාලේ දඩයම් කරන්න පුතේ යොදාගත්ත දුන්න දුන්න මෙහිම රවුම් වෙච්ච දුන්න මෙහිම නැතින් යටින් දාන රබර් පටියක් මේ දාලා ඔන්න දැන් ඔය සෙල්ලම් කරන්න හිම සමහර යාළුවෝ පිරිමි යාළුවෝ හදාගන්න පිරිමි ළමයි. ඉතින් මේ රබර් පටියට තියලා ඊතලේ ඉමෙද්දලා තියෙනකොට අර මේ ඊතලේ ගි සතාගේ වැදුනහම සතාව මිය යනවා. ඉතින් මේ දුන්න අරගෙන රජතුමා ඊතල කොපුවක් බෑගේ කී තියෙනවා පිටිපැසි. කරේ ඉල්ලගෙන තමයි ඒකත් තියෙන්නේ පිටිපැසි කොහොම ඉල්ලගෙන. ඉතින් හදිසියට ඊතලයක් ඔහම කරලා ඇදලා අරගෙන දුන්නට තියලා ඇදලා විදිනවා. ඉතින් දැන් මේ රජතුමා ටකාල ඊතලයක් අරගෙන මුවාව දැක්කලා මුවාට විදින්න ඕම ලෑස්ති වෙන්නකොටම මොකද කරන්නේ? ඔන්න තිස තිස නවතින්න තිස කියලා කවුදෝ කෙනෙක් කතා කරන රජතුමාට ඇහෙනවා. ඊට පස්සේ රජතුමා හුත්තටම කලබල වෙනවා. මොකද මියා රජතුමානේ රටේ කවුද මට තිස්ස තිස්ස කියලා කතා කරන්නේ? මගේ නම කියලා කවුද කතා කරන්නේ කියලා රජතුමා කලබලයට පත් වෙලා හුත්තට වටපිට බලනවා. බලනකොට කොහෙවත් තේින්න කවුරුත් නැහැ. ඊට පස්සේ රජතුමා උඩ බලනවා. විශාල ගල් පර්වත තියෙනවා කිව්වනේ මේ කැලෑවේ. ඉතින් මේ ගල් පර්වතේ උඩ වැඩ ඉන්නවලු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා පීලි තින්නවලු. ඉතින් දැන් මේ රජතුමා හරි පුදුමයට පත් වුණා. ඉතින් මේ මිහිඳු හාමුදුරුවෝ මේ රජතුමාට ඔන්න කියලා දුන්නලු සත්තු මරන්න එපා පව් සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම ඔන්න මේ රජතුමාට කියලා දෙනවා. මේ දහම් දේශනා කරනවා. පව් වැඩ කරන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ රජතුමා මේ දුනු ඊතල ඔක්කොම විසි කරලා බිමට දාලා ඔන්න මේ මිහිඳු හාමුදුරුවන්ට හොඳට වන්දනා කරාලු. වන්දනා කරලා අනේ සමාවෙන්න මේ ස්වාමීන් වහන්ස කියලා ඔන්න රජතුමා ආරාධනා කළාලු මේ මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ස්වාමීන් වහන්සේලාට මේ රජ මාලිගාවට වඩින්න කියලා. ඉතින් මේ මෙහා මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක තව හිටපු ස්වාමීන් වහන්සේලාගේ නම් එන්න මෙහෙම කියනවා. මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර කියලා එන්න මෙහෙම ස්වාමීන් වහන්සේලා පේලියා. හත් දෙනෙක් මිහිඳු සාදුත් එක්ක හත් දෙනෙක්. ඊට පස්සේ තව හිටිය උපාසක මහත්තයෙක් බණ්ඩුක කියලා. ඔන්න දැන් මේ පේනිය කට්ටිය ඔන්න ඉන්නවා හිතෙන් මවා ගන්නක කොහොමද ගල උඩ නේද? ඉතින් මේ ඊට පස්සේ දැන් මේ රජතුමා රජමාලිගාවට වඩින්න අනේ අපි කෙරෙහි අනුකම්පා කරලා වඩින්න කියලා කියනවා. ඉතින් මේ දැන් දුහාමුදුරු දැන් මේ රජතුමාව දැකලා රජතුමාට සරෝම කියනවා ශ්‍රමණාමයන් මහරජ ධර්මරාජස් ශ්‍රාවක තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත. කොහොමද දඹදිව ඉඳලා මේ ඕගොල්ලන් කෙරෙහි අනුකම්පාවෙන් තමයි අපි මෙහි ආවේ නේද? මේ අනුකම්පාවෙන් කියන්නේ මේ පව් සිද්ධ කරගෙන සත්තු මරලා පව් සිද්ධ කරගෙන ගොඩාක් කරදරවලට පත් වෙන නිසා ඊ දේවල් කරන්න එපා කියලා දෙන්න අනුකම්පාවෙන් තමයි මේ දඹදිව ඉඳලා තමයි වැඩියේ කියන. දඹදිව කොහෙද තියෙන්නේ? අපේ ශ්‍රී ලංකාව වටේ මුහුද තියෙනවනේ. මේ මුහුදෙන් එහා පැත්තේ තියෙනවනේ ඉන්දියාව කියලා රටක් තියෙනවා පුතේ. මේ රටේ තමයි බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම මේ සියලු කාර්යයන් සිද්ධ වුණේ. ඉතින් බුදුදහම බෞද්ධ ආගම ඉන්දියාවේ ආරම්භ වුණේ. ඉතින් ඉන්දියාවේ ඉඳලා ඉන්දියාවට කියන තව නමක් තමයි දඹදිව. දඹදිව ඉඳලා තමයි මේ මිහිඳු හාමුදුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස පොසොන් පෝය දවසේ අපේ ශ්‍රී ලංකාවට වැඩම කළේ. ඉතින් දැන් මේ රජතුමා මිහිඳු හාමුදුරුවන්ට වන්දනා කරලා රජමාලිගාවට එන්න කියලා ආරාධනා කරනවානේ. ඉතින් ඒ වෙලාවේ කියනවා මේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමනි අද අපිට මෙහි ලොකු වැඩක් තියෙනවා. අතරේ අපිට කියන්නේ පොසොන් පෝය දවසේ රාත්‍රී කාලේ අපිට ලොකු වැඩක් තියෙනවා. අපි මේ වැඩේ
ඉවර කරන්න ඕනේ හිට දවල් දාණයට අපි රජ මාලිගාවට වඩින්නම් කියලා දැන් මේ රජතුමාට කියනවා ඊට පස්සේ රජතුමා දුනුයි තල වීසි කරලා නැවත කවදාවත් සතු මරන්නේ නැහැ පව් වැඩ කරන්නේ නැහැ කියලා බුදු දහම වැළඳගෙන ඔන්න රජ මාලිගාවට ගියා ඉතින් මෙහිම ගිහින් මේ මේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට දාණය පිළියෙල කරනවා පසුදා දහවල් දාණය ඉතින් දැන් මේ මිහිඳු හාමුදුරුව දැන් මොකද දන්නවද මේ අර ගල් පර්වතයේ උඩට වෙලා කරලා තියෙන්නේ අපි බලමු මිහිඳු මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා පීඩියක් ඉන්නවයි කියවනේ තාවත් වැඩ වෙලියයි කියවනේ මේ ස්වාමීන් වහන්සේලාගෙන් චූටිම ස්වාමීන් වහන්සේ සුමන සාමණේර ස්වාමීන් වහන්සේව අමතලා මෙන්න මෙහෙම කියනවා සුමන සාමණේරයන් වහන්ස අද දින රාත්‍රියේ මේ ගල් පර්වතයේ මුදුනේ ධර්මදේශනයක් පවත්වන්න ඕනේ. මේ ධර්මදේශනේ පවත්වන්නේ මිනිසුන්ට නම් නෙමෙයි දෙවියන්ට බමුන්ට ආදී සියලු ලෝකයේ සිටින දෙවිවරුන්ට ඉන්න කියලා ධර්මදේශනයක් කරන්න ඕනේ කියලා ඉර්ධි ප්‍රාතිහාර පාන්න ඕනේ මේ දෙවියන්ට බමුන්ට ආරාධනා කරලා ඉර්ධි ප්‍රාතිහාරයක් පාන්න කියලා මේ සුමන සාමණේර ස්වාමීන් වහන්සේට කියනවා. ඊට පස්සේ මේ ඉර්ධි ප්‍රාතිහාරය පානවා කියන පුතේ අපි සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දේවල් නෙමේ. ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලැබපු හාමුදුරුව ස්වාමීන් වහන්සේලාට පුළුවන් ස්මිත වැඩ කරන්න. ඉතින් මේ එතකොට මේ ඉර්ධි ප්‍රාතිහාරය පාල ආරාධනා කරනකොට පුතේ මුළු සක්වල මේ දිව්‍ය ලෝක හැම ඉන්න දිවිවරු හැමෝටම ඇහෙනවලු. ඉතින් ළඟපාතේ ඉන්න අයටනේ අපි කතා කරනකොට ඇහෙන්නේ. ඉතින් මේ සුමන සාමණේර ස්වාමීන් වහන්සේ කතා කරනකොට දිව්‍ය ලෝකවල දෙවියන්ට පවා ඇහිලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ විදියට ආරාධනා කරලා දෙවියන්ට මේ ඉදා රාත්‍රියේ පොසොන් පෝය ලස්සනට හඳ පායලා තියෙන දවසේ නේද? ඔන්න මේ ගල මුදුනේ ධර්ම දේශනයක් පැවැත්වුවා කියනවා. ඉතින් මේ දෙවියන්ට ආරාධනා කරලා මේ ධර්ම දේශනයක් මේ සාල ගල් පර්වතයේ උඩ කරපු නිසා ඒ ගලට අදට ආරාධනා ගල කියලා තමයි කියන්නේ. ඉතින් මිහින්තලේ ගියහම අපිට ඔන්න දැක බලා ගන්න පුළුවන් මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩිය ගල් පර්වතයේ කොහෙද තියෙන්නේ කොයි වගේද කියලා දැක බලා ගන්න පුළුවන් පුතේ. ඉතින් දැන් මේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ පිරිස අපේ ලංකාවට වැඩම කරලා ඉදා රාත්‍රියේ මේ ගල් පර්වතයේ මුදුනේ ධර්ම දේශනයක් පවත්වලා පසුදා දහවල් දානේ සඳහා රජ වාසලට පැමිණිලා වැඩම කරලා මේ රජතුමා ඇතුළු විශාල පිරිසකට ධර්මයේ දේශනා කරාලු. පව් කරන ඒ වගේ තියෙන විපාක අපාය ගිහින් දුක් විඳින්න වෙන විදිහ පින් කරපුවාම තිරිය ලෝක යන විදිහ ගොඩාක් අපිට සැප සම්පත් ලැබෙන විදිහ මේ ධර්ම දේශනාවකින් කියලා දුන්නලු. ඉතින් එදා ඉඳලා අපේ ශ්‍රී ලංකා දීපයේ මිනිසුන් පව් වැඩ කළේ නැහැලු. බුදු දහම වැළඳගෙන පන්සල් යන්න පටන් ගත්තා. පන්සල් හදලා පන්සල් වල ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳලා ඉතින් ওই විදියට අපේ රට හොඳ ගුණ යහපත් කම් වලින් මිනිස්සු දියුණු වුණා පොහොසත් වුණා. ඉතින් අපිට මේ පොසොන් පෝය දවස පුතේ වැදගත් වෙන්නේ අන්න ඒ නිසා. පොසොන් පෝය දවසේ අපි බෞද්ධයෝ බෞද්ධ දහම වැළඳගත් නිසා අපිට ගොඩාක් වැදගත් වෙනවා පුතේ මේ පෝය දවසේ. ඉතින් පොසොන් පෝය දවසේ අපි මල් කඩාගෙන නේද පන්සල් යනවානේ, තෙල් අරගෙන සුවඳ කූරු අරගෙන ගිහින් වන්දනාමාන කරලා අපි අපිට ළඟම තියෙන පන්සලට අපි යනවා නේද? ඉතින් අපි හැමදාම මේ පෝය දවසට පන්සල් යන්න පුරුදු වෙන්න ඕනේ නේද? පන්සලට ගිහින් අපි ඉස්සරෝම වන්දනා කරන්නේ මේ මොන ස්ථානයේද? විහෙර වහන්සේ නේද? විහෙර වහන්සේ තමයි අපි මුලින්ම වන්දනා කරන්නේ. ඊළඟට වන්දනා කරන්නේ මොකද්ද? බෝධීන් වහන්සේ. දෙවෙනියට වන්දනා කරන්නේ බෝධීන් වහන්සේ. තුන්වෙනුවට වන්දනා කරන්නේ පිළිම වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ. වන්දනා කරලා ස්වාමීන් වහන්සේලාටත් වන්දනා කරලා නේද අපි නැවත ගෙදර එනවා. ඉතින් අපි මේ
පසුන් පෝය දවසේ මේ වැදගත් කතන්දරි ඔන්න සිතුවම් වලින් චිත්‍ර වලින් අපිට දකින්න තියෙනවා පසුන් පෝය දවසට මේ මේ සිදුවීම අඹනවා ගොඩක් අය තොරන් වල හදනවා ඉතින් මේ කතන්දරේ චූටියාලුව දැනගෙන හිටියොත් ගොඩාක් හොඳයි නේද දහම් පාසල් යන්න ඕනේ නේද බෞද්ධ ළමයි හොඳ ගතිගුණ ඇති වෙන්නේ මේ කතන්දර හරහා ඇති වෙන සාර ධර්ම හොඳ ගුණ යහපත්කම් අපේ ජීවිතවලට එකතු කරගත්තාම ඉතින් පුතේ ඔන්න අයිත් මේ වගේ ලස්සන කතාවක් ඉච්ච කියලා දෙනවා එහෙනම් ඔන්න අද පොසොන් කතාව ඔන්න මෙතනින් ඉවර කරනවා ඔන්න හැමෝටම තෙරුවන් සරණයි අයිබුවන්.